එදාසෙන් පසු ලංකා ඉතිහාසයේ රටක් වශයෙන් අපි මුහුණ දුන්න දැවැන්තම ජාත්‍යන්තර අර්බුදය තමයි ලබාගෙන තිබුණ විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් ජාත්‍යන්තර විශ්වසනීය භාවය යළි ඇතිකර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහ ගත කරන ක්‍රියාවලිය ආරම්භ කළා. දීර්ඝ කාලයක් සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වුණා. විශේෂයෙන් රටේ බංකොලොත් භාවයේ ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතිකරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට ආධාර සැපයූ මිත්‍ර රටවල රාජ්‍ය නායකත්වයන් සමග විශේෂයෙන් ඉන්දියාව යන අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමන් එවගේම ජපානයේ රාජ්‍ය නායකත්වය, චීනයේ චීන රාජ්‍ය නායකත්වය, පැරිස් ආධාර කණ්ඩායම්, ලෝක ප්‍රජාව සමග විශාල සාකච්ඡා ප්‍රමාණයක් පවත්වලා දේශීය හා අන්තර්ජාතික විශේෂඥ විද්වතුන් රැසකගේ ආධාරයේ සහයෝගිතාවය හා මඟ පෙන්වීම යටතේ සාකච්ඡාවල අවසන් අවස්ථාවට එන්න මුදල් අමාත්‍යාංශයට ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අනිකුත් පිරිස්වලට හැකියාව ලැබිලා ඒ සමග ඇතිකර ගැනීමට අපේක්ෂා කරන අය ප්‍රතිව්‍යුහ ගත කරන ගිවිසුම් පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් ජනාධිපතිතුමා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එහිදී එතුමා ඒ කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඒ සඳහා අදාළ ගිවිසුම් හෙට දිනේදී අත්සන් තැබීම සඳහා පැරිස් ඒකාබද්ධ ආධාර කණ්ඩායම්වල හමුවීම් සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා, භාණ්ඩාගාරයේ ප්‍රධානීන් සහ අපේ රාජ්‍ය අමාත්‍යතුමන්ල ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් එරටට පිටත් කොට යවා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් එකී ගිවිසුම් වලට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. අතිකරු ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා මේ අත්සන් තබන ලබන සෑම ගිවිසුමක්ම හා ඒ ක්‍රමවේදයන් හා සම්පූර්ණ විස්තරාත්මක කරුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සමගම රටේ සමස්ත ලාංකීය ජනතාවට ජාතිය අමතලා මේ ජයග්‍රහණයේ සුභාරංචිය ලබා දෙන බවත් සඳහන් කළා. එනිසා ඔබට ඇතුළු සියලුම මාධ්‍යවලට ණය ප්‍රතිව්‍යුහ ගත කරන්නේ සියලුම විස්තරාත්මක කරුණු ඉදිරි කාල පරිච්ඡේදය තුළදී පාර්ලිමේන්තුව තුළිනුත් තිම්පිට දැනගන්නට පිළිවන්කම ලැබෙනවා.